මම ඔයාලගේ තාත්තා කී විදිහට තමයි දැන් මං ඉන්නේ. මෙහෙම ඔළුව නමගේ. එහෙමනේ මට ඉන්න කිව්වේ. ඒක හොඳයි. රම්බු අය කියපු කතාව ඇත්ත. පස්සේ කල්පනා කරනකොට තමයි තේරෙන්නේ. ආයෙත් අයියා කිව්වනේ. ඔන්න ඔහේ කමන් නෑනේ. එහෙමම කියන්න. තාත්තා තරහ වෙන්නේ නෑ. මං කිව්වේ අපි අයියව ෂේප් එකේ තියාගන්න ඕන. ඒක වටිනවා. අපේ අනාගතය හදාගන්න අපේ අයියගේ උදව් ඕනේ අපිට පොඩක්. ඒකනේ තාත්තත් කිව්වේ. මං ආයෙ වලබයින කඩු කරනවා. කුමානන් තරහවි. කමක් නෑ. ළමයා හොඳටම හැදෙන්න වගේනේ. ඇයි හොඳ නැද්ද? මේ? ඔයා හැමදාටම ඔහොම ඉන්නවද? බැන්දට පස්සේ? ඇයි මම විශ්වාස නැද්ද? විශ්වාසය නැත්තම් මෙහෙම ළඟ වෙන්නේ නැහැ නේ. දැන් ඇති හොඳටම ඇති ඔය භූතයට දැන් යන්න කියන මේ මේ කිව්වද ඒ කරනවා හරි හරි මම එන්නම් තව ටිකකින් මේ දැන් මං කිව්වද ඒ කරනවා නැත්තම් මං උතෙන්ට ඇවිල්ලා ඕක කන පැලෙන්ඩ දැක් ගහලා එලවන හරි 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 කවුද මේ මගේ යාළුවෙක් මොකද නිකන් අමුතු වෙලා ඒ මං යන්න ඕනේ මාලින්ද දැන් වාගේ වෙන අවසරෙම මාත් එක්ක ඉන්නවා කියලා අනේ අපි වෙනදාසක මීට් වෙන්න මාලින්ද මං දැන් යන්න ඕනේ ආච්චන්ද මේ අපි රයිට් කෝල් කරමු කමක් නැහැ නේ මොකද මේ හිටි ගමන් අනේ තරහ වෙන්න එපා මං දැන් යන්න ඕන මේ මම යන්න ආච්චන්ද කපු මහත්තයා මහලොකුවට කිව්වට පුතාගේ අර ගෑන් ළමයා ගැන හොයනවා කියලා කෝ කිසිම දෙයක් හොයාගෙන නැහනේ මම ඊයේත් කතා කළා තාම මොකවත් හොයාගන්න බැරි වුණා කිව්වා ඒ වුණාට ගාමිණී පුතා කිව්වම වෙලාව ආවම අපිට කියන්නම් කියලා ඒ කියන්නේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියන එකනේ දැන් ඉතින් අපිට තියෙන්නේ මගුල් තුලා හොයන්නේ නැතුව පුතා කිව්වා වගේ ඒ දවසේ එනකම් බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් ওই ගෑනු ළමයා කවුද කින්ද මන්ද කියලා හොයලා බැලුවොත් නේද හොඳ? අපි ඕක හොයලා මොකක් හරි පරහක් තිබුණ කියමු. පුතා ඔක නවත්තයිද? නැහැනේ. ඉස්සරහට
සමාධිගේ වැඩ කටයුතු උනත් අපි නේද කරලා දෙන්න ඕන. අකලංකේ ගැන බලාගනිනේ. අපි කරදර වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට අපේ යුතුයකමනේ අපේ ළඟ ඉන්න ළමයාව අපේ වියදමින් පිටත් කරන එක. අපි මංගල්‍යයක් කරලා දෙමු. ඉසිසරෝම අපේ පුතාගේ මංගල්‍යයක් කරනව ඇරෙන්නේ නැහැ. පිටදරුවෙගේ මංගල්‍යයක් කරන එක හරි නෑනේ. නේද ගාමිණී? එහෙම හිතන්න එපා. ඒ දෙන්න කලින් බඳින්න තීරණය කරලා තිබ්බොත් අපි ඒක කරලා දෙමු. අකලංකටත් කාත් කවුරුවක් නැති එකේ. ඔක කල් දාන එකේ තේරුමක් නෑනේ. වෙලාවක අකලංකත් එක්ක ඔය ගැන කතා කරන්න. අකලංක ආපහු මේ ආව දවසක මං කතා කරන්නම්කෝ. අකලංකට තාම ඉන්න තැනක් නැති එක තමයි ගැටලු. තාම හෝටලෙ ඉන්නේ නැවතිලයි. ගෙයක් හදයි. නැත්තම් ගෙයක් ගනි. ඕක මොකද්ද? අනිත් එක ඉතින් දැනට දෙන්නට හෝටලෙ ඉන්න පුළුවන් නේ. මන් දෙයක් කිව්වහම ඒක කරන්න දැනගන්නවා හරි එයාට සැක හිතුණා මං හිටිගමම යන්න කිව්වම මේ මට ඌව වැඩක් නැහැ මමයි තමුසේ කොල්ලා ඌ නෙමෙයි හරි හරි ඒ උනාට බොරුවක් වුණත් ඇත්තක් වගේ කියන්න ඕනනේ ඔහොම කරාම සැක හිතනෝනේ කතාව නවත්තලා නගිනවා නගිනවා නැයි රෙස්ට් කරන්න පුළුවන් දෙයක් නැහැ. කරන දෙයක් අපිම තමයි. දැන් මේ නඩුවෙට ඇහිද? අයියෝ. තාත්තා මේ මගුලක් කතා කරනවානේ. උසාවියෙන් නඩුවට දිනයක් දුන්නා කියන්නේ ඒක දුන්නම තමයි. මොනව කරන්නත් තව පැය කීයද තියෙන්නේ? මම මේක මරන්න තරම් කේන්ති ඇත්තම අයියා. කේන්ති තරම් අඩක් නැහැනේ රෝහන්. බලෙන් මේක නවත්තන්න බෑ කියලා අපි දන්නවනේ. දැන් ඉතින් හොඳින් කතා කරලා කරගන්න දෙයක් තමයි. දැන් ඉතින් මේ පැය කීපයකට මොනවා කියලා කරන්නද විනීතා? ඕනනම් ඉතින් අපිට ඒ ළඟට ගිහිල්ලා බගෑපත් වෙන්න පුළුවන් උසාවියන් දෙපා කියලා. ඉතින් අපි කියන දේවල් අහන එකක් ඈ. මේකිට අපිව අහකට දාන්න පුළුවන් වුණානේ. අපට තිබුණේ විනීත පුංචි කාලේ ඉඳලා ගහලා බැලලා හදන්න. එහෙම හදුවා නම් මේ වෙන්නේ නැහනේ. අපි හොඳ වැඩි. ඒකයි. අනිත් එක ඉතින් ගෑල් ළමෙක් ඉඳ අපි මලක් වගේනේ හැදුවේ. අම්මෝ. ඒකට මට පොඩි දෙයක් උනා දෙන්න උඩ පැනපැන ගගා හැදුවේ. නෑ ඉතින් කොල්ලෙක් හදන තාලෙට කෙල්ලෙක් හදන්න හොඳ නෑ කියලානේ අපි හිතුවේ නේද විනීත? හරි හරි දැන් ඉතින් හදපු විදිය ගැන කතා කරලා වැඩක් නෑනේ. ආ ඉස්සරහට කරන දෙයක් ගැන බලමු. දැන් ඉතින් මේව ගැන කල්පනා කරලා වැඩක් නෑ රොහාන්. අපි කරන්න තියෙන හැම දෙයක්ම කෙරුවා. තව කරන්න කිසිම දෙයක් අපට ඉතුරු වෙලා නෑ. ඔය දෙන්නගෙන් ඕකිට කතා කරානේ. ආ මං කතා කරේ නෑනේ. මම මේට උදේම යන්න දෝකේ නැවතිලා ඉන්න තැනට. ඒ කරලා ඕකේ උසාවියට යන්න යන වෙලාවට මම ඕකිට කතා කරන්න. වැඩේ හරියගෙන නැත්නම් අඩුමතරම් උත්සාහයක් හරි දරුවා වෙනවනේ නේ.
දැන් හෙට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? මං කිව්වේ මේ මං කරන දේ මං බලා ගන්නම්. පැත්තකට වෙලා ඉන්නකෝ. මං කිව්වේ කවදාවත් උසාවියකට පොලිසියකට අඩියක් තියලා නැහනේ. ඒකයි. මේක මගේ ජීවිතය. මගේ ජීවිතේ මං ගෙවන්නේ මට ඕන විදියට. දරු කැක්කුම කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න නැති එකනේ මෙතන තියෙන වැඩේ. මෙමෙ. ඔය කතාව නවත්ත ගන්නවා. ඕක බොරුවක් කියලා මං හොඳටම දන්නවා. ඔහුම නෙමෙයි කොහොම කිව්වත් මම ඔය කතාව පිළිගන්නේ නැහැ. හරි. බේබිට ඕනේ එහෙම හිතන්න නම් එහෙම හිතන්න. ඒකට කමක් නැහැ. මගේ තරහක් නැහැ. ඒත් ඔහොම විනාශ වෙලා යන්න එපා. පොලිසි ගානේ උසාවි ගානේ රස්සියාදු වෙන්න ඕන කෙනෙක් නෙවෙයි බේබි. මට පරදින්න බෑ. මං පරදින්නෙත් නෑ. මේක එහෙම දෙයක් නෙවෙයි තේරුම් ගන්න. මේක එහෙම දෙයක් තමයි. මං කොහොමත් භාග්‍යයට දිනන්න දෙන්නේ නෑ. කාර. මේ ගෑණි මත්තම ජීවිතේ විනාශ කර ගන්න හදන්නේ. ඇයි දැන් තමුන් ගැන හිතලා? තමුගේ බිස්නස් එකක් දියුණු කරගෙන ජීවිතේ අලුතින් ආයෙත් පටන් ගන්න. මේ ඔය කතාව නවත්ත ගන්නවකෝ. මට දැන් ඔය බණේ අහලා එපා වෙලා තියෙන හැමදාම එකම දේ. එකම දේ කියන්න වෙලා තියෙන්නේ ඇයි? ඒ ගැන ටිකක් හිතන්න. මං භාග්‍යයට පරදින්නේ නැහැ. හොඳින් හරි නරකින් හරි මං දිනනවා. ඒ ගෑණි ආයෙත් මේ ගෙදරට එන්නේ නැහැ. මම එක සතියකට හරි භාග්‍යව මේ ගෙදරට ගේනවාමයි. මොන විකාරයක්ද මේ? තමුසෙට ඒක විකාරයක් වෙන්න ඇති. හැබැයි මට එහෙම නෙමෙයි. මම කිව්වොත් කරනවාමයි. භාග්‍යා අපි දැන් පිටත් වුණොත් හොඳයි. මේ ඇඳුම හොඳයිද? ඇඳුම ප්‍රශ්නයක් කරගන්න එපා. නෑ මං අහලා තිනා උසාවියට යනකොට පිළිවෙලට යන්න ඕන කියලා. භාග්‍යා මිට කලින් උසාවියට ගිහින් නැද්ද? නෑ. එහෙනම් මේක අලුත් අත්දැකීමක් වෙයි. ගිහිල්ලාම බලන්නකෝ එතන මොකද වෙන්නේ කියලා. මට ටිකක් බයයි වගේ. ඇයි බය වෙන්නේ? එතන ඉන්නෙත් මිනිස්සුමයි. නෑ මං කියන්නේ අර අපි අහලා තියෙන කතාවත් එක්ක උසාවිය කියන්නේ වෙනස් තැනක් නේ එකයි. වෙනස් තැනක් තමයි. ඒ තේරුම් ගන්න බැරි තරම් වෙනසක් නෑ. ඔයා හිතනවාද ඉරේෂ් ඩිවෝස් එක දෙන්න කැමති වෙයි කියලා? නෑ. එයා කැමති වෙන එකක් නෑ. අපි ඒක බලාපොරොත්තු වෙන්නේ යන්නේ. එතකොට අපි නඩු කියනවා. අපි ඉදිරිපත් කරලා තියෙන කාරණා අපි ඔප්පු කරලා බලනවා. එතකොට ඉරේෂ් දුන්නත් නැතත් උසාවියෙන් ඩිවෝස් එක දෙනවා. අන්තිමට කොහොම හරි වා නිදහස් වෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒක තේරුම් ගන්න. මට කට උත්තර දෙන්න වේද? අපි තාම දන්නේ නැහැ ඉරේෂ්ගේ පැත්තෙන් අපිට මොන වගේ චැලෙන්ජ් එකක් එයිද කියලා. ඒ අනුව තමයි නඩු ඉස්සරහට ඇදෙන්නේ. අපි බලමු. දැම වැඩි හිතන්න එපා. අනේ මේක නදව වලට මන් දන්නේ කොහොම ස්තුති කරන්නද කියලා. ඒකට කාලයක් ඒ. අපි යමු. එන්න. නංගි මම උඹේ සහෝදරය හැටියට බොහොම බැගෑපත් මේ ඉල්ලීම කරන්නේ. ඔබ දන්නවා මං කිසිම කෙනෙක් ඉස්සරහ බාල්දු වෙන එකක් නෙමෙයි කියලා. මට මගේ පවුල වෙනුවෙන් මේක කරාට ලැජ්ජාවක් නැහැ. මං උඹෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි නංගි. අපි පවුලට නම්බුවක් තියෙනවා. අපි බොහොම වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. කිසිම කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න අපිට හේතුවක් තිබ්බේ නැහැ. නංගි මේ සීරම නැති බංගස්ථාන කරලා දාන්න එපා නංගි. අපි පවුල නන්නත්තර කරලා දාන්න එපා නංගි. ඔබ මේ කරන වැඩෙන් හිට අපිට පාරේ බැහැලනකොට මිනිස්සු විනා වෙන අපේ පවුලේ වැදගත්කම නැති වෙනවා. ලැජ්ජාවට කාරණාවක් වෙන්න ඕනා මේ ළමයා ඉරේෂ් වගේ මිනිහෙකුට කසාද බඳලා දුන්න එක.
නැතුව එයාගෙන් වෙන් වෙන එක නෙමෙයි. මං කතා කරන්නේ මගේ සහෝදරියෙක්. හරි? නංගි. අපි ආපහු යන්න නංගි. අඩුමතරමේ අම්මයි තාත්තයි එක්ක කතා කරන ගංගවත් මේ ගමන කල් දාමු. ආ අපි දෙන්නම ගිහිල්ලා එයාත් එක්ක කතා කරමු. ආ කතා කරලා බලමු මේ කට්ටිය මොනවද කියන්නේ කියලා. මං තවත් ඒගොල්ලෝ කියන දේ අහන්නේ නැහැ. සමහරක් විට උසාවි නොයා මේ ප්‍රශ්නේ ගොඩින් බේරගන්න විදියක් ඒ දෙන්න කියයි. මං ආයි රේෂ් ළඟට යන්නේ නැහැ. තේරුම් ගන්න. හරි හරි. වාඩි රේෂ් ගාවට යන්න බෑ නේද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් මේ ප්‍රශ්නේ උසාවි නොයා වෙන් වෙන්න පුළුවන්. මාව විශ්වාස කරන්න. උසාවියෙන් විතරයි වෙන් වෙන්න පුළුවන්. වෙන ක්‍රමයක් නෑ. මේ මේ මට පිට ගෑනුවෙක් කතාවක් ඕනේ නෑ. මං කතා කරන්නේ මගේ සහෝදරියෙක්. ගීතිකා ගැන පිට කෙනෙක් නෙවෙයි. අයියට වඩා ගීතිකා මං ගැන බැලුවා. මට ඉරේෂ් එකකට ජීවත් වෙන්න බෑ කියද්දි අයියල මොනවද කරේ? අයියල කරේ මාව තවත් ඉරේෂ් ගාවට හිර කරලා දීපෙක. ඒකට උල්පන්දන් දීපෙක. හරි හරි නංගි සේරම අපි අමතක කරලා දාමු. ආ අපි අම්මා වේ තාත්තා ඉස්සල්ලා හම්බෙමු. ඊට පස්සේ මං ආව උසාවියට ගිහින් දාන්න. අපි යමු ගීතිකා. මං බොට උසාවියට යන්න දෙන්න ඒක දැනගන්න. අත්තරනවා මාව.